අර මෙතන අද අපි සාකච්ඡා කරන්න යන්නේ පුතාලගේ පළවෙනි වාර විභාගයේට උදව්වක් විදිහට පාඩම් මතක් කිරීම. තව පුතාලගේ පළවෙනි වාරයට එනවා පාඩම් 6ක්. පාඩම් 6ක් එන පුතේ ඒක වෙනස් වෙන්න පුළුවන් පාසල් වල කරලා තියෙන ප්‍රමාණය අනුව. සාමාන්‍ය ප්‍රශ්න පත්‍රේ හැදෙනවා නම් සාමාන්‍යයෙන් හැදෙනවා නම් හැදෙන්නේ ඕලෙවල් රටාවට තමයි ප්‍රශ්න පත්‍රයක් හැදෙන්නේ 10ට සහ 11ට 10ට හැදෙනකොට පුතාලට ඉරිගහන ප්‍රශ්න 40ක් හැදෙනවා ඒ ඉරිගහන ප්‍රශ්න පත්‍රයකට ලකුණු 2 ගානේ එතන ලකුණු 80ක් එනවා ඊට පස්සේ විවගත කියලා ප්‍රශ්න 4ක් එනවා ඔයගලගේ මුල්ම දැන් විභාග නිසා 10 පළවෙනි වාරි පාඩම තමයි මම කියන්නේ විවගත ප්‍රශ්න 4ක් එනවා විවගත කියලා කියන්නේ පුතාලට ඉඩ තියලා තියෙන හිස්තැන් තියලා තියෙනවා යම් විෂය කරුණු ප්‍රශ්න කරන්න ඕගොල්ලෝ ඒකෙම උත්තර ලියලා බාර දෙන්න ඕන දැන් ඉරිගාන ප්‍රශ්න පත්‍රේන ඔයගලන්ට ගෙනියන්න පුළුවන් ඔයගලන්ට අර කොටකොලේක ලකුණු කරත් ඔයගලන්ට ප්‍රශ්න පත්‍රේ ගෙනියන්න දෙයි විවගත එක ඔයගොල්ලෝ බාර දෙන්න ඕන රචනායකත් ඔයගලන්ට ගෙනියන්න පුළුවන් රචනා ප්‍රශ්න සාමාන්‍ය විභාගයේදී ඕලල් විභාගයේදී රචනා ප්‍රශ්න 5ක් දෙනවා 3ක් ලියන්න නමුත් ඔයගලන්ට මේකෙදී සමහරට ප්‍රශ්න 3ක් දීලා 3ම ලියන්න දෙන්න පුළුවන්. මොකද හේතුව අර පාඩම් අඩු සංඛ්‍යාවක් නිසා ප්‍රශ්න 5ක් හදන්න 5ක වෙ විවගතත් 4යි ප්‍රශ්න 9ක් හදන්න ඉපේ. මං කියන එක පැහැදිලි නේද? ඒතර ඔක්කොම ප්‍රශ්න 9න් 4ක් අයිති වෙන්නේ විවගතට. 5ක් අයිති වෙන්නේ රචනාවලට. ඒතර විවගත 4 ගොඩක් වෙලාවට හැදෙන්නේ පළවෙනි විවගත ප්‍රශ්නේ හැදෙන්නේ පුතේ එකතු කරලා. එකතු කරලා කියන්නේ ජීව විද්‍යාවයි රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයකට කියන්නේ සමෝදානික ප්‍රශ්නයක් කියලා. හරිද? ඊට පස්සේ එනවා බයෝ ජීව විද්‍යා ප්‍රශ්නයක් එනවා, රසායන විද්‍යා ප්‍රශ්නයක් එනවා, භෞතික විද්‍යා ප්‍රශ්නයක් එනවා. ඔයගලන්ට රචනා ප්‍රශ්නවලට ජීව විද්‍යා ප්‍රශ්නයක් එනවා, භෞතික විද්‍යා ප්‍රශ්නයක් එනවා, රසායන විද්‍යා ප්‍රශ්නයක් එනවා. මම කියන ප්‍රශ්න පහක් දුන්නොත් රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයි ජීව විද්‍යාවයි භෞතික විද්‍යාවයි එකට එකතු කර ඒ විදිහට ප්‍රශ්න 5ක් දෙනවා රචනා විවගත ප්‍රශ්නයකට ලකුණු 15ක් ලැබෙනවා. අතන 15 අතර 60යි අතන 80යි 60යි 140ක් එනවා. රචනා ප්‍රශ්නයකට 20 ගානේ 3ක් කියන්නේ ආයි 60ක්. එතකොට 140යි 20 60යි 200යි ඒක දෙකෙන් බෙදලා තමයි ඔයගලන්ට ලකුණු හැදෙන්නේ. 200ෙන් තමයි දෙකෙන් බෙදලා ලකුණු හදන්නේ. සාමාන්‍ය රටාවේ එහෙමයි. නමුත් පාසල් වල තියෙන කරලා තියෙන ප්‍රමාණ සහ ඒ රටාව අනුව පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. පැහැදිලි නේද කියන්නේ? හරි. අපි බලමු. සල රතු පෑනක් අරගෙන ලකුණු කරන්න ගෙදර ඉන්න දරුවා. අවශ්‍ය දේවල් ලියාගන්න සටහන් කරන්න ඔබට මෑනු අපෙන් අහන්නේ නිවැරදි නම් කියන පුතේ B කියන්නේ නයිට්‍රජනීය භෂ්මයක්
නැත් ඡාපවල කිසි කිසිවිටක දක්නත නොලැබෙන සීනි වර්ගය ලැක්ටෝස් ඒක දෙන්න පුතේ කිරිවල කැල්සියම් अब सारे तो है रिलेय के तीन के आठ गाने हैं तो पैर के तीन के आठ देखो चलो ये पैर तापकर कराने की है मेडिकल ना सुंदर साइज़ ये हटवाने के लिए मैं ऐसे पहनी था उधर दिए थे दिशा है किलोमीटर एक मीटर कराने तादार ताहे पहनी था चलो तो मैं क्या शुरू करूँगा हरे में तो आती बोलते रहती है मैं तो मेरे लिए तो පහයෙන් මෙතන ආරම්භක ප්‍රවේගයේ සිරස්ව පහළට වැටෙන වස්තුවක ප්‍රවේගය 3යින් මෙතන එක වෙනකට ගතවන කාලයේ වන්දී තම දෙයකට හදාන්න පුළුවන් දෙයක් තමයි දැන් මේක අපිට හිතන්න බෑ බිඳුවේදී බිඳුවයි කියලා ඒකයි බිඳුවේදී පහයි මොකද ආරම්භයට ප්‍රවේගය දීලා තියෙන්නේ එතකොට අපි ලියනවා තුනේ එක බලලි ක්‍රමයෙන් තමයි බිඳුවේදී පහයි ඊට පස්සේ සෑම තත්පරයකම කියනන්නේ වැඩි කරනවා 10 එක එහෙනම් 2ට 15යි 3ට 2ට 25යි ඊට පස්සේ 3ට 35යි නමුත් අපි ගහන්නේ 30නේ එහෙනම් 30 ඉන්නේ ওই දෙවෙනි තත්පරේ තුන්වෙනි තත්පරේ අත මොකද අපිට වැඩි වෙලා තියෙන්නේ 10ක් නෙමෙයි 5යි එහෙනම් 2.5ක් වෙයි අගින් එහෙම නැත්තම් එහෙම නැත්නම් ඒ එහෙමත් අද දැක්. ත්වරණය සමානයි ප්‍රවේගවලින්ස විදීම කාලය. එනවා. අපි ත්වරණය දන්න මේ ඕනෑම වස්තුව බිමට වැටෙන්නේ මොන ක්‍රමයේ? ගුරුත්වජ ත්වරණය. කාලයනේ අපි ගහන්නේ ප්‍රවේගවලින්ස දන්න වැදේ නා. අව ආරම්භයේ 5යි අවසානයේ 30යි. එතකොට ප්‍රවේගවලින්ස මෙහෙම ආදේශ කරනවා. දැන් t කියන එක උත්තර කරන අපිට ලැබෙන කේක 2.5යි.
प्रश्न प्रवेग प्रश्न पात्र हर मगे तीन मैं हर मुताे हाँ मेन मेहम मेहम प्रस्तार आराम प्रवेश त्रिकोण
परमाणु क्रमांक के हायरवन डीना मूलद्रव्य के परमाणु क्रमांक के धातुवन क्योना मूलद्रव्य समग्र संयोजनी री सैदिन संयोगे सूत्रय वणवी अरे बेटा मेतने ना बड़ा क्या नवा एवं नेतने सा मेतने पहाई एम में सीने का किंग आरंभ का प्रवेग या तीन नवा ये वाके में या तीहल रे लंगावे ने गाते में ना काले हानो मंकीवे मैं का अपने बिंदु के ला सालकान ने बै बिंदु है ने मैं बिंदु है दी पहाई इतने से तो दहाई गानी बैठवे ने तो एके दी दहाई पहालवाई देके दी विसिपहाई तुने दी तिस्पाई अब अपन प्रश्न कराने तीह गया तो तीह अविला तीन मे दिन आतर है ना देखा तो ना आतर क्या ने देखा दशम पहाय ऐतन तावक्रम या क्यों अब ताला टा तोरणे क्या ने आप इटा क्यों आत नेता पहाल टे बैठे ना वास्तु का तोरणे क्या ने मुकद गुरुत्व जा तोरणे का मात्र त्या आप इटा क्या नो ने आप इटा ना किन नो अतर आप इटा तोरणे दान ना प्रवेग विनस क्या ने आरंभे अवसान या तर विनस ऐतन कोटा शुरु कराम आप इटा इतले बिना देखा दशम पहाय के मोटर का विस्थापन काले समग्र विनाशन अंदम मंकीवा मेके पुताला परिसम आप गण त्रिकोणीय वर्गफल त्रिकोणीय अनुक्रमणी त्रिकोणीय होया गण नितरम मगद अनुक्रमणे तीन कोहेद त्रिकोणीय अक्लंग एक हेतु बुते अनुक्रमणे हेदेन त्रिकोणेन कोणे तीटकेन कोणे तेक तमय सम्मुख पादेय इटादाल बद्ध पादेय बेदेन त्रिकोणेक्नेशम पहायक अट बेदर वेरदी उत्तर इलांग कारण्य नमी प्रश्न वा तरणे क्या ने प्रवेग्य विनाशी में शीघ्रताव्य रिक्त के अक्तुल शिरास इहलट विशिकर अप वास्तु नैवत पहालट वैटी में मंको पहालट वैटे नवा क्या ने ऋण प्रवेगे एनिसा ऋण प्रवेगे तीन नो आरंभेत प्रवेग्य तीन नो नयाट ऐ इहलट यान बैन निका आपे मनोहारी क्रमेकिंग यान आरंभ के प्रवेग्य दिन नो एनिसा पटांगाने प्रस्तारे उड़ी एकलस्यने प्रश्नय शक्ति मट्टं संख्याव तुनाय कियन्न पुते एक समान वेन आवर्त गानट अवसान कवचे इलेक्ट्रॉन अवट किब नम मुकद संयुजता इलेक्ट्रॉन गणन समान वेन पुते कांड अंके ऋणायन सैदीमट वडा तिड ऐते ऋणायन हदन्ने इलेक्ट्रॉन अरगेन इलेक्ट्रॉन अरगन्ने बोहो विट अलोह एम नत्तं हय हत कांड एन एकट आयत तियन्ने फ्लोरी अनित हदन्ने दान अरे बुते रहा तुंगे ने प्रश्न टेनवा परमाणु क्रमांक हायवन तीन मूल द्रव्य तो कट आप परमाणु क्रमांक लिया नोन बुते पहले परमाणु क्रमांक लिवहाम मट तेरेनवा यागे अवसान कवचे इलेक्ट्रॉन किया हतर इतना अवसान कवचे इलेक्ट्रॉन गान नितरम मनाट समान नह संयुज तावे नम हतर वेनकान समान ऐनिसा यागे अवसान कवचे इलेक्ट्रॉन हतराय संयुज तावत हतराय तेरना अब क्यूवल हतवनाट संयुज ताव हतने में किया एकाय इतर आप एक गान तम यार परमाणु क्रमांक दुनि दैंगा बुलवा मेहम अटीन लिया हतरा एक दैन दिपेत मारुकल सूत्र हतान पुत टी क्यू फो
එතරපිට මේක මේ කෙලින්ම අපිට සංයුජතා දීලා මේක ටිකක් හිතන්න ඕන මුලින්ම මොනා කරන්නද ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ඕන නැත්නම් සංයුජතා දන්නවනම් කමන්නේ අපිට සංකේතයෙන් කවුද කියලා කියලාත් නැන්නේ නිකන් අකුරු දෙකන්නේ දීලා එතන අපි ගන්න ක්‍රමය කොහමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ලියලා එතනින් සංයුජතාව අරගෙන සංයුජතාවෙන් තමයි යන්න ඕන සූත්‍රයට එතන ටිකක් අමාරුයි දැන් මේක ලේසි මේක තව ක්‍රමයක් එක්ස් ක්ලෝරයිඩේ සූත්‍රයේ XCl3 ලු ඒ අනුව අපිට කියනවා ක්ලෝරින් වල ඔයගොල්ලෝ දන්නවනේ එකයි කියලා එතන x වලාගේ කීයද x වල සංයුජතාව කීයද 3යි ඇයි දෙපැත්ත මාරු වෙලා නැති එතන අපිට ওই සූත්‍රය දුන්නේ ඇයි x කේ සංයුජතාව හොයාගන්න මේ අනුව x කේ සංයුජතාව කීයද පුතේ 3යි ඊට පස්සේ හයිඩ්‍රොක්සයිඩයට ගියාම හයිඩ්‍රොක්සයිඩ වල සංයුජතාව කීයද ඒත් එකයි එහෙනම් මේ සූත්‍රෙම තමයි ඇයි ඒත් එක්කෙනෙක් එක්කෙනේ ආයි මාරු වෙන එතකොට එයාට එනවා 3ක් එතන වරහණක් දාලා අපිට ලියන්න වෙනවා නේද මේකෙන් x කේ සංයතාව 3යි කියලා හෙව්වා ඊට පස්සේ ඒක හයිඩ්‍රොක්සයිඩයට ආදේශ කරා හයිඩ්‍රොක්සයිඩයත් එකයි වරහණක් දාන්න ඕන එතකොට අපිට එනවා x OH 3යි Mg දෙකයි ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට මතේ ඉලෙක්ට්‍රෝන ධන දෙකෙන් කියන්නේ විරුද්ධ අදහස. ධන දෙකෙන් කියන්නේ අඩු වෙලා කියලා. එහෙනම් මෙයාට මෙයා ඉන්නේ 12 වෙනියට. 12 වෙනියකින් දෙකක් අඩු නම් 10 වෙනියා වෙන්න ඕන. එහෙනම් 2යි 8යි. මේ මැග්නීසියම් මේ තියෙන්නේ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරනවා. එතකොට එන්නේ Mg දෙකයි ධන න්‍යූටන්ගේ දෙවන නියමයට අනුව නොගැලපෙන්නේ අපි දන්න සූත්‍රය මොකද්ද F ma ඒකෙදි A යුක්ත කරොත් එනවා F බෙදීම m කියලා ඒ නිසා දෙවෙනි එකත් හරි ඒ වගේම නියමෙන් කියනවා ත්වරණය මොකද්ද අසමතුලිත බලයට අනුලෝම සමානුපාතිකයි කියලා ඒ නිසා හතරවෙනි එකත් හරි වැරද්ද තියෙන්නේ තුන්වෙනි එක ඔබ මට කියන්නේ m එන්න ඕන මොකක් m එන්න ඕන f බෙදීමේ කියලා. ඔකේ උඩයට මාරු වෙන්න. අබලක් මගෙන් ජලය මතට පිටුපසට බලයක් එදවිට ඔරුව ඉදිරියට ඇදේ. මෙම සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය අසත්‍ය දහනෝ. අපේ හබල් ගෑමෙන් ඔරුවක් ගමන් කරනකොට පුතේ අපි යොදන ක්‍රියාව තියෙන්නේ ජලයට. මොකද අපි ජලයට තමයි ක්‍රියාව දෙන්නේ. ජලයෙන් හබලට තමයි ප්‍රතික්‍රියාව දෙන්නේ. ඒක පළවෙනි දේ. මම පුතාලාට කිව්වා ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි එකම වස්තුව මත තියෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපි දෙන එක තමයි ක්‍රියාව. ඒතර අපි දෙන්නේ කාටද? ජලයට. ඒ නිසා ක්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ ජලයේ මත. ජලය තමයි හබලව තල්ලු කරා. ඒතර හබලත් එක්ක උරු ඇදිලා යනවා. මේදී ප්‍රතික්‍රියාව වන්නේ ජලය හබල මත ජලයෙන් හබල මත යොදන බලය. ඒක හරිනේ. ඒ අදහස හරි ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සහ දිශාවෙන් ක්‍රියාවට සමාන වේ. ඒකේ වැරද්දක් තියෙන නේද? විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. ප්‍රතික්‍රියාව නිසා ඔරුව චලනය වේ. හරි. මේ සංසිද්ධිය නිව්ටන්ගේ තුන්වන නියමයට එකඟයි. හරිද පුතේ? 18 25 kg ස්කන්ධයක් සහිත බැරලයක් තිරස්තලයක තබා ඇත. එය 350 නිව්ටන් අසමතුල යෙදීමේදී ත්වරණය. ඉතින් කෙලින්ම ආදේශ කරන් තියෙන F සමානයි ma m කියලා කියන්නේ කීයද? අපෙන් a නහන් 350 බෙදන්නේ 25න් පුතේ. හදන්න දෙයක් නෑ ලොකු. හරි
නිශ්චලතාවයෙන් අරඹා සමතල පාරක ගමන් කරන්නා 1500යි ස්කන්ධය සහිත රථයක් සත්වල 10ක තරණය වෙමින් 15 ms න ප්‍රවේගයක් ලබා ගනී. රථය මත ක්‍රියාත්මක වූ අසමතුලිත බලය ඔන ටිකක් හිතන්න ඕන. මුලින්ම අසමතුලිත බලය අහන නිසා මොකක්ද දෙන්න ඕන සූත්‍රය? F = ma. ඒක මුලින්ම ඔලුවට එන්න ඕන. නමුත් m දීලා තියෙනවා. එහෙම හිතන්න පුතේ. දීලා නැත්නම් මොකද්ද? තරණය දී නැත. එහෙනම් තරණය හොයන්න කියලා නොකිය කියන්නේ. ඉතින් තරණය හොයන්නේ කොහමද? ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඒකට අවශ්‍ය දත්ත දීලා තියෙනවා. එතකොට අපිට එනවා 1.5යි කිය. දැන් එයාව අරන් එන්නේ මෙතනට නේ. මෙතන ස්කන්ධයක් තියෙනවා. තරණයක් දැන් දාන්නවා. එහෙනම් ඒක සුළු කරාම 2250යි නිව්ටන්. මම රචනා ප්‍රශ්නයක් වගේ. හරි පුතේ ඊළඟට 20 වෙනි ප්‍රශ්නය ගම්මිතාව අහන්නේ පුතේ ස්කන්ධය දීලා තියෙන ග්‍රෑම් වලින් එතන විතර අපි හිර කරන්නේ අපි ඒක 1000න් බෙදලා මොනා කරන්න ඕනද කිලෝග්‍රෑම් කරග ගම්මිතාව සමානයි ස්කන්ධය වරක් අටවලන් ප්‍රවේගය එයානෝ අපිට එනවා 5 kg ms න 1යි කියලා अरे बेटे विसी एक इहल प्रथम आयनीकरण शक्ति आती ने काट दे बेटे आठवेनी कांड नेट हीलियम नियोन आगन वगैरह कांड ऐसा उत्तर है ने हीलियम ने आहान ने मुकाद ඉහළම ප්‍රථම අයනීකරණ ශක්තියක් ඇත්තේ. ඒතර ඒකිනු තීලියම්ට තමයි වැඩිම. කවච ගාන අඩු වෙන්න ඕන මොනවාද උච්ච වායුවක් වෙන්න ඕන. කවුද එහෙම ඉන්නේ? හීලියම්. මේ දීලා තියෙන අයගේ කොහොමත් වැඩිම හීලියම් තමයි. මෙම රූපයේ පරිදි 20 kg වස්තුවක් මත 30 නිව්ටන් බලයක් තදා වස්තුව චලනය කරනවලු පුතේ. එතකොට අපිට බලය කියන්නේ 30 නෙමෙයි. මොකද විරුද්ධ පැත්තට ඔයගලන්ට පේනවා ඝර්ෂණ බලයක් තියෙනවා කීයකද? 10ක. මේ නිසා අසමතුලිත බලය කීයද? 20යි. අන්න එතන අහුවෙන්න තමයි දෙන්නේ. මේ නිසා අපි F = ma දැම්මට F-ට ගන්න ඕන 30න් 10ක් අඩු කරලා පුතේ. එච්චරයි වෙනස. එතකොට උත්තරේ එනවා 1යි කිය. හරි ඝර්ෂණ බලය වැඩි කිරීමේ ක්‍රමයකින් කියන්න පුතේ තිරංගයේදී මේව නැත්තම් කට්ට කැපීම නේද මෙතනට අනුව තිරංගෙත් ඔකේ මනිපැත්ත ග්‍රීසියේදීම බෝල බෙයාරින් රෝල බෙයාරින් ලේසි ද්‍රව්‍ය දැමීමෙන් කරන්නේ ඝර්ෂණ බලය අඩු කර මට කියන ඝර්ෂණයේ තියෙන අවාසිය එකක් ගෙවෙනවා දෙවෙනි එක රත් වෙනවා තේරුණා පුතේ අපිට ඝර්ෂණය නිසා දෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද රත් වීම දැන් වාහනයක එන්ජිම එකයි රත් වෙන්නේ මොකද නිතරම අර එන්ජිම ඇතුලේ කොටස් එකට ඇතිල් වෙනවා ඇතිල් වෙනකොට මොකද වෙන්නේ රත් වෙනවා ඒක අවාසිය දෙවෙනි එක තමයි ගෙවෙනවා ඒක ඝර්ෂණයේදී තියෙන ලොකු අවාසිය ඝර්ෂණ බලයේ පිළිබඳ නිවැරදි ප්‍රකාශය ඕනෑම වස්තුවක් කොමන පිටකෙම තිබුණද එයට ඝර්ෂණ බලයක් ඇත එහෙම නැහැ බලයක් යදන් නැත්නම් ඝර්ෂණයක් නැහැ දැන් පුටුවක් අපේ සිමෙන්ති පොළවට තියලා තියෙනවා නම් ඝර්ෂණ බලයක් නැහැ. අපි තල්ලු කරන්න ගියොත් තමයි මොකද ඝර්ෂණ බලය හටගන්නේ. ඇහැටි. නමුත් ආනත පීඨුමක තියෙන ඕනෑම වස්තුවකට ඝර්ෂණ බලයක් තියෙනවා. ආනතව හේතු
අර එයා ගුරුත්වය පැත්තට ලිස්සන්න හදනවා. එතකොට ඒක නතර කරගන්න මොකක්ද හටගන්නේ? ඝර්ෂණ බලයක් හටක. තිරස් පොළවක තියෙන එකක නෑ පුතේ. ඒක එන්න නම් ඝර්ෂණේ අපි බලයක් යොදන්නම පැහැදිලි. ඝර්ෂණ බලය පිළ එතකොට ඒක ප්‍රකාශය වැරදි. වස්තුවක් මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය වස්තුව ස්පර්ශ වන පෘෂ්ඨයේ පෘෂ්ඨ ශේෂ්ත්‍ර බලය මත රඳා පවතින නෑ නේ. ස්වභාවය මත තමයි රඳා පවතින. චලනය වන විට වස්තුවක් සතු ඝර්ෂණ බලයට කියන්නේ සීමාකාරී නෙමෙයි. මොකද්ද? ගාතික ඝර්ෂණ බලය. ඒතර ඝර්ෂණ බල තුනක් කිව්වා මතකයි. චලනය වෙනකොට අකුරු වැඩි. ස්ථිත චලනය නෙමෙයි. චලනය නොවනකොට අකුරු වැඩි. ස්ථිතික. චලනය වෙනකොට අකුරු අඩු වෙනවා. ගාතික අකුරු තුනයි. උපරිමාගයට කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කෙරේ බල නොපාන්නේ පුෂ්ඨ වර්ග බලයට. පෘෂ්ඨයේ ස්වභාවයයි අභිලම්භ බලයයි බලපාන. සෛලයක ශ්වසන ක්‍රියාවලිය ඉටු කරන ඉන්ද්‍රිකාව මයිටොකොන්ඩ්‍රියා හරිතලවය මොකද කරන්නේ? ආහාර නිපදවන න්‍යෂ්ටිය සෛලය පාලනය කරනවා. රික්තක වර්ණක වර්ණය ගෙන දෙනවා. විවිධ ද්‍රව්‍ය අඩංගු කරලා තියාගන්න ශූනතාවය මගින් ඕන පොඩි සන්ධාරණයක් දෙන්නත් පුළුවන්. ඒ කවුද? රික්තකේ. රයිබසෝම වල කෘත්‍ය. රයිබසෝම කියන්නේ පටල නැති ව්‍යුහයක්. එයා රළු අන්තස් ප්ලාස්මීය ජාලිකාවලට සම්බන්ධ වුණොත් එයාට අපි නමක් කියනවා. නෑ, එයා අන්තස් ප්ලාස්මීය ජාලිකාවලට සම්බන්ධ වුණොත් අපි නමක් කියනවා රළු අන්තස් ප්ලාස්මීය ජාලිකා කියලා. එයා නිදහසේ ඉන්නත් පුළුවන්. මෙයාගේ ප්‍රධානම කෘත්‍ය ප්‍රෝටීන හදන්න ස්ථාන සපය. සෛලවාදයේ ඉදිරිපත් කිරීමට දායක නොවේ ලීවන් හුක්. එයා සෛලයේ සොයා ගැනීමටයි වැදගත්. සෛලවාදයෙන් කියපු කරුණු තුන මතකයි. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිමය ඒකකය වන්නේ සෛලයයි. තනි සෛලයෙන් හැදුණු ජීවීන් හරි සෛල කීපයකින් බහුසෛලික ජීවීන් හරි ඉන්න පුළුවන්. තුන්වෙනි එක නව සෛල හැදෙන්නේ පෙර පැවති සෛලවල. සත්ත සෛල ලෙස කම්බුල ඇතුල් පැත්තේ සීනයට කියන්නේ කොපුල් සෛල. චාක සෛලයක පමණක් හමුවන්නේ සෛල බිත්තියයි රික්තකය. පුතාල ලකුණු දෙකෙන් වැඩි කළ 60න් කියද කියලා දාන්න. ඉස්සරහ ලකුණු දාන තැනක් ඇති පුතේ. සෛල පටල තිය පොතේ හරිතලාව සත්ව සෛලවල නැහැ. නමුත් සෛල පටල තියෙන සෛල පටල තියෙන සෛල බිත්තිය නැත්. අපි යමු රචනා ප්‍රශ්න වලට. ස්ටැම් පෙරවීම හරි නේද පුතේ? විද්‍යාගාරයේදී නිර්ජලීය මෙතන කියනවානේ නිල් පැහැයට සිට රෝස පැහැයට එනම් කොබෝල් ක්ලෝරයිඩ්. කොපර් සල්ෆේට් නම් පුතේ සුදු නිල්. DNA ලෙස හඳුන්වන්නේ ඩියොක්සිරයිබෝ නියුක්ලික් අම්ලය. හිමෝග්ලොබින් සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වන්නේ යකඩ. ඒ නිසා තමයි යකඩ අඩු වුණාම අපිට නිරක්තය ඇති වෙන්නේ. රක්තහීනතා. පත්‍ර මත රතුදම් වර්ණ ලප ඇති වෙන්නේ ෆොස්ෆරස් නිසා. විතර සුදු මධ්‍ය අඩංගු ප්‍රෝටීන්නේ ඇල්බියුමින්. බයුරේට් පරීක්ෂාවට ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි කොපර් සල්ෆේටුයි. සරලතම ඇමයිනෝ අම්ලයට අපි කියන්නේ පුතේ ග්ලයිසීන් කිය. නියුක්ලික් අම්ලවල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සහ ෆොස්ෆරස් අඩංගු. හරි පුතේ.
සුදුසු වචන යොදා ස්තම් පුරවන්නලු සෑම සත්ත්ව ශෛලයක්ම ආවරණය වී ඇත්තේ ප්ලාස්මා පටලෙනි එය සජීවී අර්ධපාරගම්‍ය පටලයකි නැත්නම් පුතේ වරණ පාරගම්‍ය සත්ත්ව ශෛලවල න්‍යෂ්ටිය ශෛල ප්ලාස්මය තුල කේන්ද්‍රගතවති මොකද ශාක ශෛලයේ තමයි පර්යන්තයට තල්ලු වෙන්නේ ඇයි මැද විශාල රික්තකයක් තියෙන නිසා මූලද්‍රව්‍ය කීපයක පරමාණු නිරූපණයන් තියෙන පුතේ 17යි 35යි 18යි 39යි 17යි 39. එතකොට අපි කොහොමද සමස්ථානික හොයාගන්නේ? පරමාණු ක්‍රමාංක සමාන වෙන්නේ. ඒ අනුව මේ තියෙන ස්කන්ධ ක්‍රමාංක මේ තියෙන පරමාණු ක්‍රමාංක මෙන්න මේ දෙන්න සමාන. එකම මූලද්‍රව්‍ය එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ වලට අපි කියන්නේ සමස්ථානික කියලා. ඉතින් අපෙන් අහනවා මෙම පරමාණුනේ එකම මූලද්‍රව්‍යයේ විය හැක්කේ P සහ Q. සරි P සහ R Q නෙමේ R. හරි පුතේ. මෙම එකම මූලද්‍රව්‍ය දෙක හැඳින්වීමට එදෙන තනි නාමය සමස්ථානික. ඒකට අපි කියන්නේ පුතේ සමස්ථානික කියලා. බල ලකුණු දාලා තියෙන පුතේ එකයි. ආ කලින් කියන්නේ මේකේ අරලන්නේ නැනේ මේකේ ලකුණු ඔක්කොටම පහයි පුතේ. ඒ කියන්නේ එතන කියත් වෙනවා නෑ එතන 10ක් තියෙනවා. 10 වුණාට 5යි තියෙන. ඒ කියන්නේ ලකුණු භාගය ගන්න. මෙතන ලකුණු භාගය ගන්න. හරි නේද? ඉස්තෙන් 10ක් තියෙනවා ඒකයි. එතකොට අප හරි ගාන භාගෙම වැඩි කළ ගන්න. මෙතන ලකුණු 3යි. ඒක හරි. හරි පුතේ. මෙතනට ලකුණු 1යි. P සහ R ට ලකුණු 1යි. ඊළඟ එකටත් සමස්ථානික කියන එකටත් 1 ලකුණයි. ඊළඟට Q පරමාණුවේ කියෝ පරමාණුවේ උපපරමාණුක අංශ ප්‍රමාණය ඉදිරියෙන් ලියන්නලු. දැන් මෙතන ප්‍රෝටෝන කීයද කියලා අහන පුතේ. මේ පහලින් තියෙන එක්කෙනාට මොකද්ද අපි කියන්නේ? පරමාණු ක්‍රමාංකය. උඩින් තියෙන එක්කෙනාට කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකයෙන් තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රෝටෝන සංඛ්‍යාව හොයන්නේ. එතකොට පරමාණු ක්‍රමාංකයේ 18 නිසා මොකද වෙන්නේ? ප්‍රෝටෝනත් 18. ඔබ කෙලින්ම උත්තරේ දීවහම ඇති. නියුට්‍රෝන සංඛ්‍යාව යන්නේ පුතේ ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරන්. 39න් 18ක් අඩු කරන්න. එතකොට එනවා 21යි කියලා.
इलेक्ट्रॉन संख्या एक प्रोटोन संख्या परमाणु क्रमांक समान मेनिसा प्रोटोन दहाटाई न्यूट्रॉन विशेकाय इलेक्ट्रॉन दहाटाई संख्या मंगाने को हम देखे लगे क्यों परमाणु आयातन वकुवे कांडे हा आवर्ते इतना क्यों आयातन एक के नाबुते मुलिमा पे इलेक्ट्रॉन विन्यास है लिया ना नमक तो क्यों क्या ने आग और क्या ने दहाटाई तेरना दहाटाई क्या ने देखा याताई याताई कांडे अवसान मगर इलेक्ट्रॉन गाने कांडे रोमिला अटवेन आवर्ते कूते पेली की ये कीने का पेली तुन निशा आवर्ते तुनाबे इलेक्ट्रॉन विन्यास अनिवार्य हो गया गाने बे बला इलेक्ट्रॉन विन्यास लिवादी के लिए डी कोटस मैं पेन्ना ने परमाणु व्यूह मेदतीन न्याष्टिय वटेती इलेक्ट्रॉन एवं शक्ति मट्टम वाल मुखदेन वेगेन चलने वेनो पात सदान परमाणु आकृति अणु एबीसी एक इलेक्ट्रॉन अतरक्तन मिथन टाणु बी के अने पुते मना न्यूट्रॉन एक हेतु सी वलट धन लकुन दीन पेन एनिसा धनवेन्नी कवद प्रोटोन प्रोटोन हतरा न्यूट्रॉन पहाक्तीन मेव सम्मेना पहालटे प्रोटोन गीद हतरा उडटे प्रोटोन दान न्यूट्रॉन इतना हतराय पहाय कीद नमे लाकोनो विश्वा कहते मुते एकतु कल्ला इसर हाट दाग मैं कटे लाकोनो तुनाए निरूपणे टे लाकोनो देखा है विश्वें किये देखने का दाग हरे देवनी रचना प्रश्न यानवा एकतरा वास्तव चलित अंदर प्रवेग काल प्रस्तार मेह देखे एम चलते चलते विस्तर करते इतकोट एक प्रवेग काल प्रस्तार त्वरने नम तोहम तीन एकाकार त्वरने एकाकार लखन दुन्ने एनिसा ए अनु एकाकार त्वरणे बी के अनुभूति एकाकार प्रवेगे लाकुनु देखा क्लेबेनो अरे मूल तत्पर दहाय तुलते वास्तव लभियति त्वरणे इतना भी करानो ना अतलिय दहाय बेदानो ना पुते प्रवेग अनुक्रमणे होता है उत्तरे हतर मूलतात्पर पहालव अवसाने वास्तव गमन कल दूर इतकोट एने मेन मे कोटसे मुकाद वर्गपाल एक त्रिकोण कोई चतुराश्रय कोई एकतुकर अन्ना पुल एमता त्रिपीसी मेल इतला एकतुकर अन्ना पुल सर यह देखा तो कुमिन हार से या के अरे बेटे मैं देखा हर मैं तेरे लाखों ने देखता देखा लाखों ने हाथरात तीन अमेज़ दिन इधर पास से आप इतने दिन ने पालमुआन आयनी करने शक्तियाँ आहाना प्रश्न देखा उतारा डे बांके वाला पालवेनी आयनी करने शक्ति आप इतने यार हरियाक हरी देखाई इस दिगु कराने क्यों
मेतन नाम पेरीवल हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम के अपे यहाँ अडुम सह वेडिम पलमोन आयनीकरण शक्ति पेन्नुम करण खांडे हाँ इतर भूताल पेनो मे अडुवती कालंग पलवेनी खांड वेडियेवती कालंग पुते अटवेनी खांड नेता बिंदु खांड अरबिते इलांगट कांडयक ओस्से पहलट यन विट पलमोन अयनीकरण शक्तिय वेनस वन आकारय लिया एट हेतुव पहेदिली करन्न कांडयक ओस्से पहलट यनकोट मोकद वेन्ने कवच गान वेडी वेनवा एतकोट नियष्टियत्वय केतर हेतुव कांडयक ओस्से पहलट यनकोट अयनीकरण शक्तिय अडुवे एकट लकुणु भागयक हिमु हेतुव तमयि मोकद कवच गायन वेडवेन निष्टियट तीन आकर्षण अडवेन मेक उन्न मंकीन वाक्य कवच गायन वेडवन बिट निष्टियटी आकर्षण अडवे कवच गायन वेडवन बिट नियास्तेटेति आकर्षणे अडवे आरबिते इलांगट उच्चवायुवल पलमोन अयनीकरण शक्ति इहलाग्या गन्ना बव प्रस्तारयनु पेने एट हेतु एवा स्थायी वीम उच्चवायुवल तीन्ने स्थायी विन्यासय एवेनि केनेके इलेक्ट्रॉनयक इवत् करन्न अपहासुयि एक्को अवसान कवचे संपूर्ण वेला तीन एम नैत्तम स्थायी विन्यास लबागन तिबीम मेम प्रस्तारयति मूलद्रव्य अतरें विद्युत ऋणतावे आगे वेडिम कांडे विद्युत ऋणताव वेडिवेन्नी पुते हत्तेनी कांडे खांडे मुका पलवे कांडे तम अडुम वेन्नी वेडिम वेन्नी हत्वेनी कांड
මෙම ප්‍රස්ථාරයේ දක්වන සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.81 නේ පුතේ කමා දාලා ලිය 2.81 අවසාන කොටසට යනවා මේකේ ලකුණු හරි නේද ලකුණු 2යි 5 වෙනි කොටසට ලකුණයි ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකයේ ශෛලියයි මෙම දර්ශීය ශෛලිය ශාක ශෛලියක්ද සත්ත්ව ශෛලියක්ද මේක සත්ත්ව ශෛලියක් ඔය මැද තියෙන පුතේ න්‍යෂ්ටි ඒකට හේතු තමයි මෙයාගේ මොනවාද ශෛල බිත්තියක් නැහැ රික්තක නැහැ පේනවනේ මැද තියෙන න්‍යෂ්ටි ලොකෝ ඊළඟට පහත රූපේ අදාළේව අක්ෂර වලින් පෙන්වන න්‍යෂ්ටි මේ තියෙන පුතේ න්‍යෂ්ටි ගෝල්ගි දේහ මේ තියෙන ගෝල්ගි දේහ අන්තස්ප්ලාස්මීය ජාලිකා මයිටොකොන්ඩ්‍රියා ඒ ඕනෑම තැනක් කමයි කමයි න්‍යෂ්ටියට ඉතලයක් වැදිලා නම් හරි කර මැදටම වෙන්න ඕනේ නැහැ පටලෙට වැදුනත් මයිටොකොන්ඩ්‍රියා එහා පැත්තේ තියෙන ඕනෑම මයිටොකොන්ඩ්‍රියා හරි හරි පිටේ සජීව පදාර්ථයේ ජෛව අණුවක් වන නියුක්ලික් අම්ලවල අඩංගු වන්නේ කුමන අක්ෂරයෙන්ද කියලා. දැන් නියුක්ලික් අම්ල තියෙන්නේ කොහෙද? න්‍යෂ්ටිය තුල. ඒවා තමයි අපි කියව වර්ණ දේහ බවට පත් වෙනවා කියලා. ක්‍රොමැටින් ජාලය හදලා මතකයි. සෛල බෙදෙන්න ලඟනකොට යා වර්ණ දේහ බවට පත් වෙනවා. ඒ වර්ණ දේහ ඇතුළේ තියෙන මොනවද පුතේ? DNA. මිනිසාට අදාළව දරුවාට පියාගෙන් ලැබෙන වර්ණ දේහ සංඛ්‍යාව අපිට මව සහ පියාගෙන් 23 ගානේ 46ක් ලැබෙනවා. ඒ නිසා පියාගෙන් ලැබෙන වර්ණදය 23යි. මවගෙන් 23යි. බේවන දරුවන් 46ක් ලැබෙනවා. ලකුණු 1 1 පුතේ මුළු ලකුණු 20යි. ඒතර එකතුව බලන්නේ 100න් කීයද කියන එක.